මේ පාරත් අපි ක්‍රිස්මස් ට්‍රී එක හදලා තමයි ලෑස්ති වෙන්නේ. මෙදා පාර නම් ඉතින් මමයි පුතයි ලුණ බබයි තමයි හදන්නේ. මොකද ගිය පාර නම් හස්බන්ඩ් අපිට උදව් කරා ක්‍රිස්මස් ට්‍රී එක හදන්න. එයා මේ දවස්වල ලංකාවේ නැහැ. ඒක නිසා ඉතින් තනියම තමයි අපිට හදන්න වෙලා තියෙන්නේ. ඉතින් පොඩි එක්සයිට්මන්ට් එකකුත් තියෙනවා ගිය පාර වගේ ලස්සනට ක්‍රිස්මස් ට්‍රී එක හදාගන්න පුළුවන් වේද කියලා. අපි බලමු නේද? ඉතින් පුතත් මට උදව් කරනවා. අපි බලමු. ඉතින් දන්නවනේ චූටි කෙනෙක් ගෙදර ඉන්නකොට ඉතින් ලේසි නෑනේ. දැන් ගිය සැරේ නම් යාට මාස 6යි. දැන් ඉතින් අවුරුදු 1කමාරකුත් වුණානේ. ඉතින් යාවත් එකතු කරගෙන තමයි ඉතින් යාට ආස වේ කියලා ක්‍රිස්මස් ට්‍රී එක හදන්නේ. මේ පේනව නේද? ලුණ බබත් එක යා සෙල්ලම් කරන විදිය. ටිකක් දුරට හදලා ඉවරයි ක්‍රිස්මස් ට්‍රී එක. පුතා යාගේ වැඩ. ලුණ බබා තමයි මට උදව් කරගෙන ඉන්නේ. පේනවනේ අපේ ලුණ බබා. මගේ පුතාත් මට උදව් කරනවා. හැදි වුණාම ඉතින් අස්පස් කරන්න අතු ගන්න. පුතාට මං තෑගි වගේකොත් ලෑස්ති කරගෙන ඉන්නවා. මේ වීඩියෝ එක අතර මගේ තෑගිත් මොනාද කියලා උගලන්ට පෙන්නන්න. ඉතින් වදත් දෙනව ඇවිල්ල ඒ අස්සේ මට. තමයි මම පුතාට ගත්ත තෑගි. ගොඩක් ගණන් තෑගි මං එයාට ගන්නේ නැහැ. සාමාන්‍ය දේවල් ගන්නේ. ලොකු ගාණක් නැහැ. මොකද අපි හැමතිස්සෙම පුරුදු වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ වයසට අනුව තෑගි අරන් දෙන්න. ඒක නිසා මං හිතුවා චූටි චූටි දේවල් වලින් එයා සතුටු කරන්න ඕනේ කියලා. මියුසික් තියනවා, ලයිට්ස් තියනවා. පුතා ගොඩාක් ආසයි මේ වගේ දේවල් වලට. මොකද පුංචි කාලේඳලම අපි යාට පුරුදු කරන්න ඕනේ ඒ දේවල්. ඔය බයික් එක අයිරාන්ටි ගිෆ්ට් එකක් විදිහට එවපු දෙයක්. තව ගිෆ්ට් එකක් තියෙනවා. ඒක ඕපන් කරාම මම පෙන්නන්නම්. ඒකත් සර්ප්‍රයිස් එකක්. ඉතින් ඕව තමයි තෑගි. මොකද දැන් තාම ක්‍රිස්මස් ට්‍රී එක යටින් මම මේක තිබ්බේ නැහැ. මොකද එයා දකිනවානේ. ඊට පස්සේ ඕක බේරගන්න වෙන්නේ නැති හින්දා. මේ නත්තල හැමෝටම සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වෙන්න කියලා අපේ පවුලයි වෙනුවෙන් ඔයාලා හැමෝටම මං ප්‍රාර්ථනා කරනවා.